Food by She YouTube channel එකට ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි හදන්න යන්නේ fashion fruit jam එකක්. ඉතින් අපි මුලින්ම බලමු මේකට මොනවාද ඕනේ ද්‍රව්‍ය කියලා. Fashion ගෙඩි කිලෝ 1ක ප්‍රමාණයක්, සීනි ග්‍රෑම් 700ක්, දෙහිඋෂ තේ හැඳි 1/2ක් සහ ලුණු තේ හැඳි භාගයක්. පැෂන් ගෙඩි 13ක් මම මෙතන අරගෙන තියෙනවා. අපි මුලින්ම මේ පැෂන් ගෙඩි ටික හොඳට සෝදලා පිරිසිදු කරන්න ඕනේ. දැන් හොඳින් සෝදලා පිරිසිදු කරලා ගත්ත පැෂන් ගෙඩි ඔක්කොම මේ විදියට කපා ගන්න. අපි පැෂන් ගෙඩි ටික ඔක්කොම මේ විදිහට කපාගෙන ඉවර කළා. අපි බලමු ඊළඟ පියවර මොකක්ද කියලා. ෆැෂන් ෆෘට් මද ටික හැන්දකින් වෙන් කරලා මේ විදිහට වෙනම භාජනයකට දාගන්න ඕනේ. ෆැෂන් ෆෘට් ලෙලි ටික විසි කරන්න එපා. ඒකත් වෙනම බෝල් එකකට එකතු කරගන්න ඕනේ. අපිට මේ ජෑම් එක හදන්න ෆැෂන් ෆෘට් ලෙලි ටිකත් අවශ්‍ය වෙනවා. දැන් අපි පැෂන් ෆෘට් මද ටික ඔක්කොම වෙන් කරගෙන ඉවරයි. ඊට පස්සේ අපි ඉතිරි වෙන ලෙලි ටික ඔක්කොම හොඳින් තම්බලා ගන්න ඕනේ. පැෂන් ෆෘට් ලෙල්ලේ ඇතුලේ තියෙන සුදු පාට මදය පැෂන් ෆෘට් ලෙල්ලෙන් වෙනම වෙන් කරලා ගලව ගන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ අපි මේ පැෂන් ෆෘට් ලෙලි ටික වෙනම භාජනයකට දාගන්නවා. මේ ලෙලි ටික සාමාන්‍ය තරමට නිවුනට පස්සේ මේ ෆැෂන් ෆෘට් ලෙල්ල ඇතුලේ තියෙන සුදු පාට මදය මේ විදියට හැන්දකින් ඉවත් කරලා වෙනම බෝල් එකකට අපි එකතු කරගන්න ඕනේ. දැන් අපි මේ ටික හොඳින් බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. දැන් අපි මේ පල්ප් එක පැෂන් ෆෘට් යුෂ වලට එකතු කරලා ඒ දෙක හොඳින් මිශ්‍ර වෙනකන් කවලන් කරන්න ඕනේ. දැන් අපි සාස් පානකට මේ මිශ්‍රණය දාගන්නවා. ඊට උඩින් සීනි ටිකක් එකතු කරගන්නවා. දැන් අපි ලිප ඔන් කරලා සාමාන්‍ය මට්ටමට උෂ්ණත්වය තියාගන්නවා. දැන් අපි සීනි ටිකයි ෆැෂන් ෆෘට් මික්ස්චර් එකයි මේ විදියට හොඳින් කවලම් කරගන්නවා. අපි දැන් මේ සීනි ටික දිය වෙනකන් එක දිගට හොඳින් හැඳි ගන්නවා. සීනි ටික දිය වුණාට පස්සේ දෙහිඋෂ තේ හැඳි 1/2ක් එකතු කරනවා. දැන් අපි ලුණු වලිනුත් තේ හැඳි භාගයක් එකතු කරනවා. දැන් ආයෙත් මේ මිශ්‍රණය හොඳින් කවලම් කරනවා අපි මේ ලුණු සහ දෙහි ටික හොඳින් මිශ්‍ර වෙනකන්. මේ මිශ්‍රණය තව උකු වෙනකන් අපි මේ විදියට වරින් වර හැඳිගාමින් ලිපේ තියාගන්නවා. වරින් වර හැඳිගාන එක අත්‍යවශ්‍යයි, මොකද නැත්තම් මේ මිශ්‍රණය අඩිය අල්ලන්න බලන නිසා. මේ
මේ වගේ ගානට මේ මිශ්‍රණය උකු වුණාට පස්සේ අපි ලිප ඔෆ් කරනවා. මේ පදමට එන්න ආසන්න වශයෙන් විනාඩි 25ක පමණ කාලයක් මට ගත වුණා. මම දැන් මේ ජෑම් එක නිවෙන්න තියනවා මේක බෝතල් වලට දාන්න කලින්. දැන් මේ තියෙන ජෑම් එක නියුනට පස්සේ දැන් අපි මේ ජෑම් එක බෝතල් වලට දාගමු. දැන් මම මේ ජෑම් දාන්නේ හොඳින් උණු වතුරෙන් තම්බලා ජීවාණුහරණය කරලා ගනිපු බෝතල් වලට. බෝතලයට ජෑම් මේ විදිහට පිරෙව්වට පස්සේ බෝතලය වටේට ජෑම් ගෑවිලා තියෙනවා නම් ටිෂු එකකින් ඒ ටික පිහිදාලා අයින් කරලා පිරිසිදු කරන්න. ඊට පස්සේ අපි මේ ජෑම් බෝතලය පියනෙන් හොඳට තද කරලා වහගන්නවා. ජෑම් දාන්න මම අරගෙන තියෙන කඩෙන් ගෙනත් ඉවර වුණ ජෑම් බෝතල්. ජෑම් පුරවන්න අනිවාර්යයෙන්ම හොඳටම වැහෙන පියන් සහිත බෝතල්ම තෝරගන්න. මට එක බෝතලයකට පියනක් ගෙදරින් හොයාගන්න බැරි වුණ නිසා මම ලන් ෂීට් එකකින් වහලා රබර් බෑන්ඩ් එකක් දැම්මා. නමුත් ඔයාලා හොඳට වැහෙන පියන් සහිත ජෑම් බෝතල්ම තෝරගන්න. මේ රෙසිපි එකෙන් ග්‍රෑම් 500 බෝතල් 4ක් වගේ හදාගන්න පුළුවන්. මේ විදියට ජෑම් හදලා අපිට ෆ්‍රිජ් එකේ මේ ජෑම් බෝතල් ටික මාසයකට වගේ ආසන්න කාලයක් තියාගන්න පුළුවන්. ඉතින් අපිට මේ වගේ රසම රස ෆැෂන් ෆෘට් ජෑම් එකක් ගෙදරදීම ඉතාමත් පහසුවෙන් පිරිසිදුව සහ අඩු මුදලකින් හදාගන්න පුළුවන්. ඉතින් ඔයාලත් ගෙදරදි හදලා බලන්න කොහොමද මේ ෆැෂන් ෆෘට් ජෑම් එකේ රස කියලා. ආයෙත් දවසක මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු සුබ දවසක්.